ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක් 2006 මොරටුව මහනගර සභාවට නාගරික මන්ත්‍රී ඊට කලින් නාගරික මන්ත්‍රීවරයෙක් විදිහට ආපු සමන්ලාල් අපි කවුරුත් දන්නවා එයා ආවේ ත්‍රී රෝද රටේකින් කියලා. නමුත් අද අවුරුදු 16ක් පාලනය කරපු ඔහු එළියට යනකොට කොච්චර දේපොළ අරගෙනද යන්නේ? අඩුමතරමේ එයාගේ මාසික වැටුප අපි දැනුවත් නගර සභාවෙන් එයාට සීලුම දීමනා සමග අම්බෙන්නේ මාසෙ රුපියල් 40,000යි. අපි හිතමුකෝ මේ අවුරුදු 16ට මෙයාට මාසෙකට රුපියල් ලක්ෂ ගාණේ අම්මුණයි කියලා. ඒක අවුරුදු 16ටම රුපියල් ලක්ෂ ගාණේ අපි එකතු කරලා බැලුවොත් 1,92,00,000යි එයාගේ සම්පූර්ණ මුදල මේ විදිහට මේ වෙනකොට එයාට ලැබිලා තියෙන්න ඕන. ඒ 1,92,00,000 එයාගේ පරිභෝජනයේට එයා කෝටියක් අයින් කරා නම් එයාට අද ඉතුරු වෙලා තියෙන්න ඕන නීත්‍යානුකූලව ලක්ෂ 92ක් විතරයි. හැබැයි අද එයාට තියෙනවා මෝල් පැන්දියේ තට්ටු දෙකේ හොඳ නිවාසයක්. ලක්ෂපතියාගේ පුතාට හොඳ නිවාසයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි විල්ලරවත්තේ එයා නගර සභාවට එනකොට දීපිච්ච නිවසට ආසන්නයේ පර්චස් තුනක තට්ටු පහක බිල්ඩින් එකක් තියෙනවා. තව මොරටුවේ විතරක් නෙමෙයි මොරටුවේ පිට බොහෝ තැන්වල එයාගේ නම් නොවන විදියට එයා දේපොළ රැස් කරගෙන තියෙනවා. තමුන්නාන්සේලා පෝට්ටුවට ඡන්දය දීලා බලාපොරොත්තු වුණේ මේකද? ඊපෙරද බැසිල් රාජපක්ෂ අඬපටියක් ලීකුණා තමුන්නාන්සේලා මතක ඇති. බැසිල් රාජපක්ෂ කියනවා සමන්ලාල් තම්සේ මෙතනින් ගියා නම් අපි දිනනවායි කියලා. සමන්ලාල් කියනවා ඔබතුමා මොනවද කිව්වොත් මම මේක දාල යන්නේ නැහැ කියලා. ඇයි දාල යන්නේ නැත්තේ? මේකේ රා වැඩි වෙච්ච නිසා. වෙන මොකුත් නෙමෙයි. අද තමුන්නාන්සේලාට ගෙදරට උදේට කුණු ට්‍රැක්ටරේ එනවනේ. කුණු ට්‍රැක්ටරේ ඔයගොල්ලෝ හැමෝම එකතු වෙලා දානවා ඉදුල් වෙනම බැරල් එකට. මේ බැරල් එකට මොකද වෙන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවද? මේ බැරල් එක ප්‍රයිවට් කම්පැනියක් උදේ අත වෙනකොට නගර සභාවට එවිලා ගෙනල්ලා බානවා. ඒ බැරල් ටික මේ සේවකියෝ ට්‍රැක්ටරේ තියාගෙන වටේ ගිහිල්ලා ඉදුල් ටික එකතු කරගෙන ආපුවම මේ අල්ලපෙටියේ දින කරදියාන කුණු අංගණයට බාන්න කලින් ලොරි දෙක තුනකින් එවිලා ඒ ඉඳුල් බැරල් ටික අරගෙන යනවා. මේ ඉඳුල් බැරල් ටික අරගෙන යන්නේ දල වශයෙන් රුපියල් 11,500 අතර වටිනාකමක් ඒ බැරල් වලට ගෙවනවා. හැබැයි මේ සල්ලි නගර සභාවට යන්නේ නැහැ. දවසකට බැරල් 20ක් විතර එකතු කරා නම් 20,000යි, එතන 30,000යි, දවසකට රුපියල් 30,000යි කියන්නේ මාසෙකට කොච්චර ආදායමක් මේ බැරල් වලින් උපයනවද? එතකොට මේ සල්ලි නගර සභාවට යන්නේ නැහැ. එහෙනම් තමුන්නාන්සේලාට කොහොමද නගර සභාව වරිපණන් සල්ලි වලින් විතරක් මේ ප්‍රදේශය සංවර්ධනය කරන්නේ? ඒ විතරක් නෙමෙයි ඒ බැරල් වලින් ඌරන්ට කෑම හදන්න තමයි ඒ ආයතන අරන් යන්නේ. හැබැයි දෙවිවලගල්කිස මහනගර සභාව ඒගොල්ලොත් මේ විදිහට ටෙන්ඩර් මේ ඉදුල් එකතු කරනවා. එයාලා ටෙන්ඩර් පටිපාටයට එක එක ආයතන වලට මේවා දීලා තියෙනවා. එතකොට ඒකේ ලැබෙන මුදල් ඍජුවම නගර සභාවට ලැබෙන්නේ. හැබැයි මෙතන සමන්ලාල් එයාට හිතවත් කට්ටියට එයා මේක කිසිදු ටෙන්ඩර් පටිපාටයක් නැතුව ඒ ආයතන වලට දීලා දවස ගානේ එයාගේ ඉන්න සේවකයෝ ලියා ගන්නවා මේ ආයතනයට අපි කොච්චර බැරල් දුන්නද කියලා. ඊට පස්සේ ඒ සල්ලි ටික අවසට එයාට ඊටවත් නාගරික මන්ත්‍රීවරු අරා ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි අරගලයට කලින් මොරටුව මහනගර සභාවට දුන්නා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වාහනයක්. ඒ වාහනේ අදටත් මොරටුව මහනගර සභාවේ අස්ථානගත වෙලා තියෙනවා. මොරටුව මහනගර සභාවේ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් ඉන්නකොට නගරාධිපතිට ඊටවත් නගරාධිපතිට ගැතිකම් කරන එක්තරා නිලධාරියෙක් යවලා දුන්සිරි කියන ඒ නිලධාරියා යවලා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයෙන් ඒ වාහනය ඒගොල්ලෝ ලබා ගන්නවා. හැබැයි රජයේ විසින් තමුන්නාන්සේලාගේ බදු මුදලින් තමයි මේ ආධාර උපකාර අපිට ලැබෙන්නේ. ඒ වාහනේට මොකද වෙන්නේ? ඒක නගර සභාවට එන්නේ නැහැ. ඒ වාහනේ කොට්ටාවේ යාඩ් එකට යනවා. යාඩ් එකට ගියා ගියාමයි අද වෙනකන් ඒ වාහනේ නගර සභාවෙත් නැහැ. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කරනවායි කියනවා. තමුන්නාන්සේලාට කියනවා අද කුණු එකපාරට දාන්න එපා. මේ කුණු ටික වර්ගීකරණය කරලා දෙන්න කියලා. මේ කුණු සේරම තමුන්නාන්සේලාගෙන් එකතු කරගෙන ගිහිල්ලා නගර සභාවේ යාඩ් එකකට දාලා යෝගට් කෝප්ප වෙනම ඇල්මිනියම් ටින් වෙනම පොල් කටු වෙනම කියලා මේ ඔක්කොම වර්ගීකරණය කරනවා. මේවා වර්ගීකරණය කරලා මේවත් අර මං කිව්වා වගේ වෙන වෙන ආයතන වලට ඒගොල්ලෝ දෙනවා. පොල් කටු කිලෝ එකක් මං හිතන රුපියල් 20ක් විතර වෙනවා ඇති. අද මුළු මොරටුවේම පවුල් 46,000ක් විතර තියෙනවා. එක ගෙදරකින් දවසකට එක පොල් කට්ටක් දුන්නත් පොල් කටු 46,000. එතකොට කිලෝ ගාණෙන් ගත්තොත් මේක කිලෝ කොච්චරද කියලා තමුන්නාන්සේලා ඉතල බලන්න. එතකොට ඒකට කොච්චර මුදලක් අද අවම වශයෙන් පොල් කටු කිලෝ එක රුපියල් 15-30ක් අතර ගෙවනවා. එතකොට මේ පොල් කටු වලට දවසකට කොච්චර ආදායමක් එන්න ඕනද? මේ සල්ලි වලට මොකද වුනේ? මේ සල්ලි වලට වෙච්ච දෙයක් නැහැ. අන්න එහෙනම් මේ වෙච්ච දේවල් හොයන්න තමයි තමුන්නාන්සේලාගෙන් අපි සේනක දමයන්ත ප්‍රමුඛ මොරටුව මහනගර සභාව අපි ඉල්ලන්නේ මේ පාලනය කරන්න. මොකද මේක තමුන්නාන්සේලාගේ ඉරණම වෙනස් කරන ඡන්දයක්. උපතේ ඉඳන් මරණ ගම්ම තමුන්නාන්සේලාට සේවය කරන්නේ මොරටුව මහනගර සභාව. ඉතින් මොරටුව මහනගර සභාවට මං කිව්වා වගේ වෙනත් ආදායම් මාර්ග ආවොතින් තමයි අපිට නගර සභාව තුලින් අලුත් රැකී රක්ෂා, පෙරපාසල්, ළමයින්ට කම්පියුටර් ඉගෙන ගන්න පුළුවන්. දැන් ඒ වගේම මේ පාරවල් කානු පද්ධති ඒ සියලු දේ අපිට නඩත්තු කරන්න ආදායමක් ඕන. ඒ විතරක් නෙමෙයි
නගරාධිපතිවරයා ඒ ඝන අපද්‍රව්‍ය වලින් විතරක් නෙමෙයි තව නගර සභාවේ පෞගී දවස්වල ගොඩනැගිලි අලුතෙන් ඇදුවා. මේවා එයාට ඕන විදිහට තමයි එයා ටෙන්ඩර් පටි පාටිය දුන්නේ. දැන් තමුන්නාන්සලගේ ප්‍රදේශයෙන් පෝට්ටුවෙන් එක අපේක්ෂකයෙක් ඉල්ලනවා. ඒ අපේක්ෂකයා නගර සභාවේ කොන්ත්‍රාත්කාරයෙක්. ඒ කොන්ත්‍රාත්කරුවා තමයි මේ බුරුපණ කොට්ටාසේ පෝට්ටුවේ අපේක්ෂකයා. රුපියල් ලක්ෂ 50ක් කියන්නේ පොඩි ගාණක්ද කියලා නිකන් කල්පනා කරලා බලන්න. නගරාධිපතිගේ ගැයිලි වලට ගැයිලි ගන්න එක එක ක්‍රම තමයි. එයාට කොහෙන් හරි නඩුවක් වට ගන්නවා. ඒ නඩුව කරන්නට ලෝය කෙනෙක් අල්ලනවා. ලෝයට නඩු ගාස්තු ගෙවන්නේ නගර සභාවේ. දැන් ඩිරොන් පාක් එක ඇතුලේ දිනනවා මොරටුව ස්පෝර්ට් ක්ලබ් කියලා ක්ලබ් එකක්. ඒක නගරාධිපතිවරයා මොනවා හෝ හේතුවක් නිසා ඒක කියලා සීල් තියනවා. ඊට පස්සේ ඒ කට්ටිය ගිහිල්ලා නඩුවක් දානවා. ඒ නඩුව කතා කරන්නට නගරාධිපතිවරයා ලෝය කෙනෙක් ගන්නවා. ඒ ලෝයට නගර සභාවෙන් ගේනවා රුපියල් ලක්ෂ 50ක්. රුපියල් ලක්ෂ 50ක් කියන්නේ පොඩි ගාණක්ද? මේ බොරුපණ කොට්ටාසේ පාරවල් කීයක් කාපට් කරන්න පුළුවන්ද? ඉතින් කල්පනා කරලා බලන්න පොඩ්ඩක් හොඳට. මේ නගරාධිපතිවරයා ට්‍රීවිල් එකෙන් ආපු පුද්ගලයා අද ඉන්නේ සුපබෝගී ජීවිතයක. එයාගේ පුතාලට කාර්, එයාට වාහන, අත බැලුවදින් එදා එනකොට මුද්දක්වත් නැතුව ආපු මිනිසයා අද නිකන් බලන්න අතේ බේස් කට් දාගෙන රත්තරන් පුරවගෙන කොහමද ඉන්නේ කියලා. ඉතින් මේ සේරම තමුන්නාන්සේලාගේ සල්ලි. තමුන්නාන්සේලා ගත්තු අතීතයේ ගත්තු වැරදි තීන්දුව తీරන නිසා තමයි මේ මිනිස්සු අම්බ කරගත්තේ. ඉතින් නගරාධිපතිවරයා ඒ විදියට නඩු පිට නඩු දාගෙන ඒ නඩු වලට ගෙවන්නේ තමුන්නාන්සේලා වරිපණම් බදු විදියට ගෙවන්නේ සල්ලි. එබෝයිස් නෝනත් එක්ක මොරටුවේ වලියක් දාගත්ත මතක ඇති අන්තිමේට දවස් 14ක් රිමාන්ඩ් එකේ තින්න වුණා. ඒ නඩුවට අද ගෙවන්නේ නගර සභාවේ. අනවසර ඉදිකිරි මයින් කරන්න යනවායි කියලා යනවා. ඒ ඌමනාවෙම නඩු දාගන්නවා. ඒ නඩු දාගන්නකොට ඒ නඩු වලට ලෝයස්ලා දානවා. ලෝයස්ලාගෙන් ලෝයස්ලාත් එක්ක කොමාරි කතා කරගෙන නගර සභාවෙන් ගෙවා ගන්නවා. ඒ විදිහට තමයි එයාලේ එක බෙදාගන්නේ. මේක සමන්ලාල් විතරක් තනි පුද්ගලයෙක් විදිහට කරපු දෙයක් නෙමෙයි. ඔව් පිටිපස්සේ ඉන්න නාගරික මන්ත්‍රීවරු සීළු දෙනාගේ උදව් උපකාරය ඇතුව තමයි මේවා කරේ. ඉතින් මේ වෙනකොට නගර සභාවට පොත් අද්දාක් ගෙනල්ලා තියෙනවා බෙදන්න. මේ ගෙනල්ලා තියෙන තමුන්නාන්සේලාගේ බදු සල්ලි වලින් එකතු කරපු සල්ලි වලින් මේවා දැන් මේ ඡන්දේ ලං කරලා බලාගෙන ඉන්නවා. මේවා ටික බෙදන්න. අපේ අනාගත නගරාධිපති සේනගතමයන්ත මැතිතුමත් සහ අපේ മന്ത്രി කණ්ඩායමත් එක්ක අපි පෞගිය සවුන්දා ගිල්ල කොමසාරිස්වරියට තරේ කියලා ආවා. මේ මැතිවරණයක් වෙලාවේ මේ දේ කරන්න දෙන්න එපා. අපිත් ආසයි අහිංසක දුප්පත් ළමයින්ට පොත් බෙදනවාට. ඒක නිසා මේ පොත් තමුන්නාන්සේලා දෙනවා නම් ඒ අදාළ ප්‍රදේ මොරටුවේ පාසල් 29ක් තියෙනවා. මේ පොත් ටික පාසල් 29ට බෙදලා දෙන්න. විදුහල්පතිවරු දන්නවා කවුද දුප්පත් ළමයි කවුද නැතිබැරි ළමයි. ඒ ළමයින්ට මේ පොත් ටික බෙදයි කියලා. ඉතින් ඒ වගේ කියලා ආපුවම නගර සභාව පෞගිය 19 වෙනිද විසුරෝ ඇරියා. සමන්ලාල් ඉන්නවා 20 වෙනිදා නගර සභාවේ ආණ්ඩු පක්ෂේ മന്ത്രി කාර්යාලයේ පෑන් එක දාගෙන ලයිට් එක දාගෙන හරි උජාරුවට යා වාඩි වෙලා ආණ්ඩු පක්ෂේ മന്ത്രി කාර්යාලයෙන් දැන් තමයි නගර සභාව පාලනය කරන්නේ. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කෙකුමක්